හරි මං අද කියල් දෙන්න ආර් ටඩුව එකක් කියන්නේ මොකක්ද ඒක බේසික් වේරියබස් සහ ඒක පොඩිබොඩි කල්කුලේන්ස් කරන්න කොහොමති කියලා. ඇතරම ආර් ටඩුව කියන්නේ ගොඩක්ම ස්ටටිස්ටික් ෆිල් එක යස් කරන සොෆ්ටය මේක ද මේ තියන්නේ මෙමරි එක එකැන අපි එන්ටගන්න වේරීබස් මේක ඩිස්පලේයන තුර මේ තින් කොන්සොල්ල මේක තම මේ ඔල කෝඩ්ඩක් ගහන්නේ වගේ තම ස්ක්‍රප් කියල දෙයක් තියෙන ඒකෙන් ස්ක්‍රප් විදිහට අපිට කෝඩ් ලියන්නත් පුළුවන් මයික වෙන්නම කියල දෙන්න මේ තින්නේ කම්පට එක තින ෆයිල්ස් ටික් හරි මේකෙන් පලොට්ස් ගන්න පුළුවන් පැකේජස් ඒවගේ හෙල්ප එක තිෙන ඒවගේ විය් කරන එක තියෙනවා මගේ ඔක්කොම වෙන වෙනම් කියල දෙන්න දැම් මුඩින් අපි බලමු වේරියබස් කොහොමද හදාගන්න කියලා ම එක්ස් කියල එකක් කරගන්නවා එක්ීවස් එකන එක් සමානයි දහය කියලා දුන්නොත් මෙතන දැන් කම්පියුටෙන් මෙමරි එක් සමානයි දහය කියලා තියෙනවා කියලා අපිට පේනවා මෙන්න මෙතනින් තමා ඒක අපිට බලාගන්න පුළුව හරි එතර එක්සල වැලිුව එක දහයට අපි සයින් කරලා තියෙනවා ඊට පස්සේ පින්ටෙක්ස් කියන එක දුන්නොත් මෙන්න මේ විදිර අවුට්පුට් එක බලාගන්න පුළුව ඊට පස්සේ මේක මේ වගේම නිකං එක් ගැහුවත් මෙහෙම දහයි ඩිස්පලේ වෙනවා ඊට පස තව විදිහක් තියෙනවා මෙන්න මෙ වයිගෙල එකක් කරගෙන අපිට කැමති වේරීබල් නේම් එකක් දන්න පුළුවන් අපි ගත්තොත් විස්ස කියලා එතර මෙතැන්දිත් වෙන්නේ අර එක්සල්ට දහය ආදේශ වුණා වගේ වයිවල්ට විස්ස ආදේශ වෙන එක හරි මෙන්න මේ විදිහට වයි විස්සයි කියලා වැලියු සැටද බලාගන්න පුළුව හරි අපි ඊට පස්සේ නිකන් වයි කියලා ගහලා බලුවා මේ විදිහට විස්ස බලාගන්න පුළුව ඊට පස්සේ දැන් අපිට පුළුවන් දැන්ට මෙමරි මොනවද තියෙන්නේ කියලා බලාගන්න ඒකට මෙහෙම ls කියලා ගැහුවොත් මේ විදිහට xy කියලා බලාගන්න පුළුවන් ඒ කියන්නේ දැන්ට මෙමරිය තියෙන වේරියබල්ස් ටික තමයි ඒක ගැහුවම එන්නේ ඊට පස්සේ දැන් අපිට ඕන නම් මෙතන වේරියබල්ස් වල දැන් අපි තව එකක් දාලා බලමු z සමානයි 67 වගේ දාලා අපිට දැන් මේක එකක් අයින් කරන්න ඕන ඒ කියන්නේ රිමූව් කරන්න ඕන rm ගැහුවා ඊට පස්සේ අපිට රිමූව් කරන්න ඕන z නම් z කියන එක දුන්නා ls ගැහුවොත් xy විතරයි පෙන්වන්නේ හරි ඊට පස්සේ අපිට තව විදිහක් තියෙනවා variables define කරගන්න මෙන්න මේ විදිහට ඒ කියන්නේ y.1 එහෙමත් දාන්න පුළුවන් අපිට variables මෙන්න මේ විදිහට y.1 45 කියලා මෙතන බලාගන්න පුළුවන් ඊට පස්සේ අපිට දැන් ගොඩක් ලංගේජස්සල අපිට බෑ එකන්න සාමාන ෝල්මෝස් ටොක්කොම් වගේ එකැන් මුලින් නම්බ එකත් දාලා අපිට වේරියබල්ල ඩිෆෙන් කන්න බැද මේකත් ඒ වගේ දෙකයිඩීඒවස් තුනයි වගේ දුන්නොත් මේක අන්ෙක්ස්පෙක්ටඩ් සිම්බල් කියල වැටනවා හැම තිස්සම මොක්හරි එකන් මෙතන ඉලක්කමක් ඉස්සරහට දීලා වේරියබල්ල ඩිෆයින් කරන්න බෑපි අපි දැන් ස්ට්‍රිං එකක් දැම්ම ස්ට්‍රිංයක් ක හදාම කළම්බුව මෙන්න මේ විදියට වයිවයි කළම්බු කියලා ඇත්න වයිවයි දැම්මත් මේ විදියට ස්ට්‍රිංයක් විදිහයට ඩිස්පලේ වෙන ඊට පස්ස අපි නෝබල් කැල්කුලේෂන් ගත්ත අපිට මෙතනිය කැල්ල එකක් වයි නික නෝමල් ඉදිහට මේ විදියට දැම්මත් 66 ඒ වගේම ගුණ කිරීම ගත්ත මේ විදිහට අඩු කිරීම හැම එකම මෙතන කොන්සෝල් එක ගහල බලන්න පුළුව ඊට පස්ස අපි නෝමල් විදිටම වර්ග ගත්තොත් එක්සල වර්ග දාරදැසීය ඒ විදිහට ඒ වගේම වර්ග දෙකක් එකතු කරොත් විදියට බලාගන්න පුළුව ඒ වගේම දැන් අපි ස්කවර් රුට් එක ගන්නවන ස්කවර්ට එක් මෙන්න මේ 3.16 බලාගන්න පුළුව ඒ වගේම අපි මොක්හරි වර්ග මූලයක් වගේ ගන්නවන වයිවල එතකොට එකන්නේ බාග බල මෙ
ඊටස්ස අපිට ලොග් එක බලා ගන්න ඕන නම් ලොග් 10 ගැහුවොත් මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. මෙතන දැන් සාමාන්‍යයෙන් අපි ලොග් දාන්නේ 10 පාදිට උනාට මෙතන වැටෙන්නේ E එකේ අගයට තමයි. එතකොට දැන් අපිට 10 පාදෙන් 10 ඕන නම් ලොග් 10 පාදයට 10. මෙහෙම ගැහුවොත් එක එනවා. ඒ කියන්නේ ලොග් මෙතන ඕනේ මොකද්ද අපි දාන පාදේ? මොන පාදයටද ඕනේ? දැන් මෙතන normally අපි ගන්න E වල පාදයට. හරි. ඊට පස්සේ absolute value එක එහෙමත් නැත්නම් මාපාංකේ ගන්නවා නම් මෙතන මේ විදිහට මෙතන රිනයින් එලා 76 විදිහට අපිට මාපාංකයගේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා. දැන් කමෙන්ට් කරද්දී අපිට මොකක් හරි දැන් මේ විදිහ එකක් නෙමෙයි මම ඊට වඩා ලොකු කෝඩ්ස් ගහද්දී අපිට කමෙන්ට් කරලා යූසර්ට දැනුවම් දෙන්න ඕනේ. يعني තව එක්කෙනේ ප්‍රෝග්‍රෑම් එක හදනවා නම් අපිට කමෙන්ට් කරලා දැනුම් දෙන්න ඕනේ මේකෙන් වෙන්නේ මේක කියලා. ඒ වගේ අවස්ථාවල අපි කරන්නේ මෙම් හෑෂ් එක ගැහුවා. This is the code for addition. මේ වගේ මොකක් හරි අපි දෙන්න ඕන කමෙන්ට් එක මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. මේ හෑෂ්ටැග් එක යූස් කරලා තමයි R එකේ කෝඩ්ස් ගහන්නේ. හරි. මේ ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හම්බ වෙමු.